ಯಾರದಾಗ ಮೂರ್ತಿಗೆ ದೇಶಪಾಲನೆ ಇದ್ದಾಗಿಲ್ಲ ಮಗೆ ಮೂರ್ತಿಗೆ ಅದೇ ದೇಶಪಾಲನೆ ನಾವು ಮೂರ್ತಿಗೆ ದೇಶಪಾಲಕ್ಕೆ ಕರ್ತಾರಕ್ಕೆ ಕಿವಾಗಿ ಐ ಥಿಂಕ್ ವೈದ್ಯ ಮೂರ್ತಿ ಪಟ್ಟಾಕ ಮತಕ್ಕೆ ನಮ್ಮ ಈ ಚಿತ್ರೆಗಾರನ ಸಿಸ್ಟಮ್ ಮೇಕಕ್ಕೆ ಮುಖಕ್ಕೆ ಗೆಲ ಪಟ್ಟಾಕ ಪಹದಿನಿ ಕರ ಅಪಿ ಹೆಮೋಗೆಮ ಶರೀರ ಯಾತುಲೆ ಅವಯವ ತಿನ್ನು ಏ ಅವಯವ ಎಕಿನೆಕಟ ಲಿಂಕ್ ಪೆನ ಏ ಅವಯವ ಎಕಿನೆಕ ಮೆನುವೆನ್ ಪಟಿತು ಕರ ಹೆಮೋಟ ವೆನಹದು ತಿನ್ನು ಹೆಮೋಟ ಮಹದವತಕ್ ತಿನ್ನು ಮಡಲ ತಿನ್ನು ಮೊಳೆಯಕ್ ತಿನ್ನು ಸ್ನಾಯು ತಿನ್ನು හැබැයි මට බෑ මෙතන ඉන්න කීප දෙනෙක් වරගෙන ඔයාගේ මොලේ දෙන්න ඔයාගේ හදවත දෙන්න ඔයාගේ පෙනහල දෙන්න එහෙම කියලා මට බෑ ඒවා ටික ඔක්කොම එකතු කරලා තනි මිනිහෙක්ව හදන්න එහෙම සිස්ටම් එකක් හැදෙන්නේ නැහැ ඒ සිස්ටම් එකකට යම් කිසි ආවේනික විදිහට හැදිච්ච ක්‍රමයක් තියෙනවා ඒ සිස්ටම් එකක තියෙන අවයව පද්ධති දෙකිනෙකට අන්තර් සම්බන්ධයි ඒවා එකිනෙකට බැඳිලා තියෙන්නේ අපිට බෑ තනින් තනින් කෑලි හොඳේ වරගෙන ආ මෙන්න මේක අපේ එක කියලා හදන්න අපි එක මේකට ගැළපෙන එකක් හදන්න ඕන අපිට ගැළපෙන එකක් අපි ළඟ තියෙන්න ඕනේ ඒ වගේම තමයි වාහනයක් ගත්තා රෝල්ස් රොයිස් එක එන්ජින් එක හොඳ වෙන්න පුළුවන් BMW එක වෙන මොකක් හරි තාක්ෂණයක් හොඳ වෙන්න පුළුවන් ඇක්වා එක හොඳට පෙට්‍රල් කරනවා වෙන්න පුළුවන් අපිට ඔය ඔක්කොම කෑලි කෑලි අරගෙන එක වාහනයක් හදන්න බෑ ඒ වාහනයට අවශ්‍ය සිස්ටම් එක පද්ධතිය ඒක තනි එකක් ඒ සිස්ටම් එකක් කියන්නේ හැමදේසෙම තනි එකක් ඒ සිස්ටම් එකම හරියට තේරුම් ගන්න නැතුව ඒ සිස්ටම් එකම අලුතෙන් නිර්මාණය කරන්න නැතුව ඒ සිස්ටම් එකම තියෙන ප්‍රශ්නයට උත්තරයක් විදිහට නිර්මාණය කරන්න නැතුව අපිට කිසිම වෙලාවක හැකියාවක් ලැබෙන්නේ නැහැ අලුත් හරි සිස්ටම් එකක් හදන්න. එහෙනම් සිස්ටම් එකේ තැන තැන පුංචි පුංචි කෑලි ගැන කතා කරනකොට අපි මේ සමස්ත සිස්ටම් එකම මේ බිග් පික්චර් එකම දැකේ නැත්තම් අපිට රට හදන්න අලුත් පාරක් හම්බෙන්නේ නැහැ. මේ තියෙන සිංහරාජයේ ඡායාරූපයක්. සිංහරාජය කියන්නේ ලංකාවේ තියෙන වටිනාම සම්පතක් කියලා අපි දන්නවා. ඒ සිංහරාජයටම ආවේනික වනාන්තරයක් ඉන්නවා. ඒකේ ගස් කොළන් වෙනස්. ඒකේ තියෙන වතුර වුණත් වෙනස්. මට බෑ මට ඕනේ කියලා සිංහරාජය ගිහිල්ලා ගලවගෙන අනුරාධපුරේ හයි කරන්නේ. සිංහරාජය එතන හැදිලා තින්නේ මේ පරිසරයට ගැලපෙන්නේ. මේ මහ පොළොවට ගැලපෙන්නේ. මේ වැස්සට, මේ හුලඟට, මේ සතා සිප්පාවන්ට ගැලපෙන්න තමයි සිංහරාජය ඉතර නිර්මාණය වෙන්නේ. මේ සිංහරාජය කියන්නේ තනි එකක්. ඒ එකේ ගසුත් තියෙනවා, රුමීන් ඉන්නවා, සමනල්ලු ඉන්නවා, මාළු ඉන්නවා, අජීවී දේවල් තියෙනවා. ඒකටම මහ පොළොව, ඒකටම හුලඟ, ඒකටම වැස්ස. ඒ පද්ධතියක් හැදෙනකොට ඔය සමස්තයම එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. මට ගිහිලා මේකෙන් සිංහරාජය කෑල්ලක් අරගෙන, විල්පත්තුවේ කෑල්ලක් අරගෙන, යාමනේ තව කෑල්ලක් අරගෙන වෙන තැනක ඔක්කොම එකතු කරලා අලුත් වනාන්තරයක් හදන්න බෑ. ගැළපෙන්නේ නැහැ. එහෙම පවතින්නේ නැහැ. එහෙනම් සිස්ටම් එකක් කියන්නේ තනි එකක්. ඒක පරිසර පද්ධතියක් වෙන්න පුළුවන්, අපේ ශරීරය වෙන්න පුළුවන්, ඒක වාහනයක් වෙන්න පුළුවන්. ඒ සිස්ටම් එක ඇතුලේ තියෙන කොටස් එකිනෙකට සම්බන්ධයි. ඒක අපි ගැළපෙන්න හරියට එකක් මුල්ම සම්පූර්ණයකම හදාගත්තේ නැත්තම් මේ රට කියන සිස්ටම් එක උනත් දුවව ගන්න බැහැ. සිස්ටම් එකක් කියන්නේ ඒ වගේ. ඉතින් වාත්‍රුන්දේක මොටෝ එකක් මම ඔබට දුන්නේ. මේකේ ඉන්නවා දක්ෂම ගිටාර් ගහන කට්ටිය, දක්ෂම වයලින් වාදකයෝ, දක්ෂම පියානෝ වාදකයෝ, දක්ෂම ඩ්‍රම්ස් වාදකයෝ. හැබැයි මේ අය තම තමන්ට ඕන ටියුන් එකෙන් තම තමන් සෙල්ලම් කරනවා. තමන් දක්ෂයි ගිටාර් ගහන්න කියලා එයාට ඕන ඕන විදිහට මේක ගහගෙන ගියොත් අපිට සංගීතයක් අහන්න හම්බෙන්නේ නැහැ. මේක සංගීතයක් අහන්න නම් මෙතන ඉන්න කෙනෙක් මැද්ද යටම පල්ලෙහා ඉන්නවා. එයා එක මෙහෙවන්න ඕනේ. හැමෝම සම්බන්ධීකරණය කරලා හැමෝගේම දක්ෂතාවයන් උපයෝග කරගෙන එක එක ඉලක්කයකට අරගෙන තනි එකක් විදිහට ක්‍රියාත්මක කරනවා තමයි මේක එක සංගීතයක් බවට පත් වෙන්නේ. අහන් ඉන්න පුළුවන් වෙන්නේ වැඩේ කිරේ. මම හිතනවා නූතන දේශපාලකයා අන්න අර වගේ වෙන්න ඕනේ. මේ නූතන දේශපාලකයා මේ වගේ වෙන්න ඕනේ. රටේ ඉන්න දක්ෂකම් තියෙන විවිධ ශ්‍රේෂ්ඨකම් කට්ටිය එකතු කරගෙන ඒගොල්ලෝ මේ දක්ෂතාවයන් එක තැනකට අරගෙන සම්බන්ධීකරණය කරගෙන ඒ හැමෝම එක ඉලක්කයකට අරගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අන්න අලුත් සිස්ටම් එකක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒකට දැක්මක් තියෙන්න ඕනේ. මොකක්ද කරන්න කියලා දැනගෙන ඉන්න ඕනේ. මේ හැම උපකරණයක වාදනය වෙන තාලය දැනගෙන ඉන්න ඕනේ. ඒකෙන් මොන ටියුන් එකද මේ වෙලාවේ මිනිසුන්ට අහන්න කැමති? රටට ගැළපෙන්නේ මොකක්ද? ඒක යා දැනගෙන ඉන්න ඕනේ. ඒකට යා දක්ෂකමක් තියෙන්න ඕනේ. මං හිතනවා ඉදින්දා මේ ලෝකේ නූතන දේශපාලකයා කියන්නේ ඉතාමත්ම දක්ෂ නායකයෙක්, පුද්ගලයෙක්, නිර්මාණශීලී කෙනෙක් විය යුතුයි කියලා. එතකොට තමයි අපිට හරි සිස්ටම් එකක් හරි පාරක් හැදෙන්නේ. හරි, මං දේශපාලකෙක්ගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්න දෙකක් තියෙනවා ඕන කෙනෙක්ගෙන්. පළවෙනි ප්‍රශ්න ඔබ අහන්න ඕනේ, ඔබගේ දේශපාලන මතවාදය මොකක්ද? අයිඩියොලොජි එක. සමහර කෙනෙක් මොකටද අයිඩියොලොජි ඕන එක?
මං කියලා නෑ එහෙනම් ඔබ දේශපාලනේ දන්නේ නෑ දෙවෙනි ප්‍රශ්න ඔබේ දැක්ම මොකක්ද දේශපාලකයෙක් ඔබ ඔය ඍජුවට ප්‍රශ්න දාන්න ඔබේ අයිඩියොලොජි එක මොකක්ද ඔබේ දැක්ම මොකක්ද ඔය දෙක නැතුව දේශපාලකයා රටක් හදන විදිය කියන්න බෑ ඒ දෙකක් නැත්තම් ඔහු ප්‍රශ්නය අඳුරන්නේ නැහැ උත්තරය අඳුරන්නේ නැහැ ideology is ලෝකෙ විවිධ ඒවා තියෙන්න පුළුවන්. හැබැයි අපිට තෝරගන්න වෙනවා රටේ ප්‍රශ්නයට ගැළපෙන එක. රටේ තියෙන අරමුදේට ගැළපෙන එක. අපිට හදන්න බලාපොරොත්තු වෙන රටට ගැළපෙන එක. මම රට හදන්නේ කොහොමද මට ඒකට ගැළපෙන්න තමයි ideology එක නිර්මාණය කරගන්න වෙන්නේ. හරියට නිකන් අපි ලොකු බිල්ඩින් එකක් හදනවා නම් ඒකට ගැළපෙන්න පාදම හදනවා වගේ. අපි මහ පොළොව දරගෙන යන්න ඕනේ. ඉර පායන බාහිර පැත්ත දරගෙන ඉන්න ඕනේ. කුලන් තමන දිශාව දරගෙන ඉන්න ඕනේ. අපි ළඟ ආර්ථික මොහොතර හයිය තියෙනවද කියලා දරගෙන ඉන්න ඕනේ. බිල්ඩින් හැදීමේ අවශ්‍යතාවය ගැන අපිට ගණනය කිරීමක් තියෙන්න ඕනේ. ඒ සියලු දේවල් කරාට පස්සේ අපි බිල්ඩින් එක ගැන සීහ දැක්කට ඒක හදන්න හොඳ පාදමක් දාන්න ඕනේ. මම දකින්නේ දේශපාලන අයිඩියොලොජි එක. මතවාදය කියන්නේ ආන් හරියට නිකන් මෙන්න මේ ෆවුන්ඩේෂන් එක වගේ කියලා. ඒ ෆවුන්ඩේෂන් එක දාන්න තමන් අර දකින්න බිල්ඩින් එක. ඒක තමයි විෂන් එක. තමන් රට හදන දැක්ම අවුරුදු 25න් 30න් රට හැදෙන්නේ. ඒ හදන රට තමයි දැක්ම ඒ ගමන යන්න දාගන්න ෆවුන්ඩේෂන් එක තමයි අයිඩියොලොජි එක. ඒ හින්දා රට හදන නායකයෙක් නම් අයිඩියොලොජි එකක් තියෙන්න ඕනේ. ඒ අයිඩියොලොජි එක මත ඉඳලා ගොඩනගපු විෂන් එකක් තියෙන්න ඕනේ. ඔය දෙක නැත්තම් රටක් කරන්න පුළුවන් අය නෙවෙයි ඒගොල්ලෝ. ඒ දැක්ම නැත්තම් ඒ අවබෝධය නැත්තම් එහෙම නායකයෙක්ගේ රටට වැඩක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගිහිලා කියන කියන එකට අත උස්ස උස්ස ඉන්න යන්න එහෙම කට්ටිය තමයි. අපි අපේ ඐඩියොලොජි එක ගැන කියද්දි මම මේ ඉන්නේ අපේ ඐඩියොලොජි ගැන පැහැදිලි කරන්න පොඩියට. මේ ඉන්නේ වින්ස්ටන් චර්චිල් එයා කියනවා පාර්ලිමේන්තුවේ 1947 මේක හැන්සාඩ් එකේ තියෙනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ කියමන හැමතැනම සයිට් කරන එකක්. Democracy is the worst form of government except for all those other forms that have been tried from time to time. නේද මිනිස්සු රෑන් විදිහට හිටියා ගෝත්‍ර විදිහට හිටියා පුංචි ගම්මාන විදිහට සංවිධානය වුණා පුංචි රාජ්‍යයන් විදිහට සංවිධානය වුණා රාජ්‍ය අධිරාජ්‍යයන් බවට සංවිධානය වුණා අධිරාජ්‍යයන් එකතු කරලා කොහොම ආර්ථික කලාප ලෝකේ හදලා තියෙනවා මේ වෙනකොට. දැන් ඒක ටිකෙන් ටික වෙනස් වෙවි යනවා. මේ සියලු ක්‍රම ඇතුලේ නාශවාදී තිබ්බා, කොමියුනිස්ට්වාදී තිබ්බා මේ ලෝකේ try කරපු හැම දේවල් අතරම සාර්ථක වෙලා දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී විතරයි. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ අතිසාර්ථක නැහැ. ඒකේ වැරදි තියෙන අඩුපාඩු මහා ගොඩක්. හැබැයි අනිත් ඒවාට සාපේක්ෂව දැනට තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදී විතරයි. ඒ හින්දා අපි ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත හිට ගන්නවා. දැන් අපේ ඐඩියොලොජි එකට ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. මම ඊළඟ කතාවට එනකොට අපි ගත්තොත් 20 වෙනි ශතවර්ෂයේ පහුගිය ශතවර්ෂයේ ලෝකයේ මේ වගේ මතවාද තුනක් ගැටුණා. හැමෝම නාසිවාදී කියලා දන්නවා. දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් එක නාසිවාදී වුණා. ඒක වැඩි කතා කරන්න විතර කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. හැබැයි සීතල යුද්ධ පටන් ගත්තා ඊට පස්සේ. බටහිර ඇමරිකාවක බටහිර කඳවුර අනිත් පැත්තේ සෝවියට් දේශයක නැගිරින කඳවුර. ওই සීතල යුද්ධයත් එක්ක අවසානයේදී 1992 සෝවියට් රුසියා යුද්ධ වැටෙනකොට කොමියුනිස්ට්වාදයත් තියුණා. ඉතින් මේ දෙක ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඊට පස්සේ ලෝකෙ ඉතුරුනේ එක මතවාදය. ඒක තමයි තනි බලයක් තියෙන ලෝක බලවත්ය බවට පත් වෙච්ච ලෝක අධිරාජ්‍ය බවට පත් වෙච්ච ඇමරිකාව ප්‍රමුඛ බටහිර අරගෙන ගිය ලිබරල් වාදය. ඒක විතරයි මේ දෙකට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී උනේ. මේක ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ. අරක ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ. ඒවා ඉන්නේ ඩික්ටේටර්ස් තනි බලක ඒකාධිපති. සුළුතරයක් විසින් බහුතරය පාලනය කිරීම. බහුතරගයේ කැමැත්තට රටපාලනය කරන ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදී උනේ. ඒක තිබුණේ බටහිර රටවරේ ඇමරිකාව ප්‍රමුඛ ඒගොල්ලෝ ඒක තමයි ලෝකෙ ව්‍යාප්ත කරේ. දේශපාලන මතවාදය ලෝකෙ පැතිරෙනවා. නවත්තන් ඉන්න බෑ. අනිවාර්යෙන් එක පතුරවන්න උත්සාහ කරනවා. ඒක පැතිරෙන්නේ බලහත්කාරයෙන්. මිනි මරන අර යුද්ධ කර කර දේපල විනාශ කර කර ඒක ඔක්කොම පැතිරුණේ එහෙම. ලිබරල් වාදයත් එහෙම තමයි. හැබැයි මේ දෙක පෙරත්නාට පස්සේ ලෝකෙ සාර්ථක වුණේ ප්‍රායෝගිකව ලිබරල් වාදයේ විතරයි. ඒ හින්දා තමයි මුළු ලෝකෙම ගෝලීය කරණයත් එක්ක අද එකම වෙළඳපොළ ආර්ථිකයක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ලිබරල් වාදය ප්‍රජාතන්ත්‍රවාදය දෙක දුර මුළු ලෝකෙ මේ වෙනකොට ජයග්‍රහණය කරලා තියෙන දේශපාලන මතවාදය ලිබරල් ඩිමොක්‍රසි කියන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. අපි තෝරගත්ත එක නෙමෙයි මේ. ඒක තමයි ලෝකෙ තියෙන එක. ඒක අපේ choice එක නෙමෙයි. ඒක තමයි ප්‍රායෝගිකව සාර්ථකයි කියලා ඔප්පු කරලා තියෙන එක. එහෙම එකක් තියෙනවා. ඒකෙන් අපිට බැහැර වෙන්න බෑ. අපි වෙන වෙන නම් වලින් කිව්වත් නම් නොකිය වෙනම විදිහට හිතාගෙන හිටියත් අපි මේ වෙනකොට ඉන්නේ ගෝලීය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් ඇතුළේ. ඒක අපි හරියට අවබෝධ කර නොගත්තොත්
අපි ඒක කලවම් කරනවා එක එක දේවල් ගේනවා අපි රාවෝදයක් නැහැ මේ අර තනි සිස්ටම් එක ගැන මේ මොකද්ද වාහනය කියලා අපි මේකට විවිධ කෑලි හයි කරලා තියෙනවා මේක අසාර්ථක වෙලා තියෙනවා හැබැයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු දෙකක් ලෝකේ හඳුනගෙන තියෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනකොට වෙළඳපොළ ආර්ථිකයක් කියනකොට ධනය ජනිත වෙනක ඇත්ත වෙළඳපොළට හම්බෙන බලය මත පළවෙනි එක පාරිසරික අර්බුදයක් කරනවා ecological crisis එකක් කරනවා දෙවනි එක ධනය බෙදා යාමේ අසමානතාවයක් කරනවා ධනය බෙදා යාමේ අසමානතාවයක් කරනවා ඔය ගැටලු දෙක තමයි ලොකුවටම මේකේ තියෙන්නේ එහෙනම් මේ ඉන්නේ ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අසහාය නායකයා එයා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා මේක දැක්කා මම මේ රට අවුරුදු 30කින් හදනවා දැක්ම විෂන් එක ඒ වෙනකොට ලෝකෙට හරිත දේශපාලනය කියලා දෙයක් නැහැ හැබැයි පටන් ගත්ත කොහෙන්ද 1963 දී ගහක් හිටවල එදා ඉඳලා අවුරුදු 50 සිංගප්පූරුවේ ගාසිරෝම 2005 දී ලී ක්වාන් මරණ අවුරුද්දෙන් ගහක් හිටවල හැම අවුරුද්දෙම නොරදවා අද සිංගප්පූරුවට ගියොත් වර්ග කිලෝමීටර් 725කට ආසන්න භූමියක් තියෙන එකෙක් 125කට ආසන්නව ගහක් වලින් බැහැලා ගිය ස්වභාවික පරිසරයක් ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන ඉතින් ඒ විතරක් නෙමෙයි සිටි ඉන්න ගාඩන් සිටි ඉන්න ගාඩන් ගාඩන් එකක තියෙන නගරයක් ඒක පරිසර අර්බුදයක් එන්න පුළුවන් බව 1963 දී දකින්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගේන්න හදන වෙළඳපොළ ආර්ථිකයක් ගේන්න හදන ඒක එන්න කලින් ප්‍රොඇක්ටිව්ලි එක දැක්ක විසඳුම නිර්මාණය කරා ඒකත් එක්ක තමයි රට ඉස්සරහට අරන් ගියේ ඒ හින්දා තමයි අද ඒගොල්ලෝ සාර්ථක වෙලා තියෙනවා මිනිසුන්ට ගුණාත්මක ජීවිතයක් ගත කරගන්න පුළුවන් රටක් හදලා තියෙනවා ග්‍රොස් නැෂනල් හැපිනස් එකේ කරුණු හතර ඇතුලේ පරිසර රැක ගැනීමත් කියන්නේ ඒක තමයි මිනිස්සු සතුටෙන් ඉන්න නම් පරිසරය රැකලා දෙන්නත් ඕනේ එතනින් ඔබට ගියාම ධනය බෙදියාම අසමානතාවයක් වෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල ඒක නවත්තන්න අපි අපේ ප්‍රතිපත්තිය ඇතුලේ විවිධ කරුණු කාරණා රාශියක් එකතු කරලා තියෙනවා බදුපත්ිය කොහොම සකස් වෙන්නේ විශ්වාමයට කොහොම සකස් වෙන්නේ වෙළඳපොළ නියාමන අධිකාරියක් අපිට ඕනේයි ප්‍රති ඒකාධිකාරී 50ක් අපිට ඕනේයි අපි ඒවා අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ සාකච්ඡා කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඒ තමයි මේ සාධාරණ අපේ ඇති කරන්න මේ වෙළඳපොළ ආර්ථිකය තුළ ඒවා අපිට තියෙන එක යන්න වෙනවා තියෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අපි කරන්නේ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට හරිත දේශපාලනය මුහු කරලා පළවෙනි පාරට අලුත් මතවාදයක් අපි හදාගෙන තියෙනවා ලෝකෙ තියෙන එකයි ඒකේ ප්‍රශ්න වලට විසඳුම් ටිකයි අපි නිර්මාණය කරගන්න මොකද අපිට යන්න තියෙන ගමන යන අවබෝධයක් තියෙන අපේ ඉලක්ක ගැන අපිට අවබෝධයක් තියෙන අපි යන තැන අපි දන්නවා එහෙනම් ප්‍රශ්න ටික විසඳගෙන මේ ගමන යන්න ඕනේ මේ තියෙන මිෂන් එක අඩිතාලම හරියට දාගත්තාට පස්සේ ඒකට ගැළපෙන්නේ පොළවට ගැළපෙන්නේ අවශ්‍යතාවයට ගැළපෙන්නේ ඌමනාවට ගැළපෙන්නේ ඒ හුලඟට ඒ අවුමට ගැළපෙන්නේ හදන්න ඕනේ මිෂන් එකක්. ඕක තමයි අපේ දේශපාලන දර්ශනය. මේ දර්ශනය පැහැදිලිවම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් වෙලා තියෙනවා. රට කොහොමද අපි ඉස්සරහට අරගෙන යන්නේ? ඒකේ පදනම දාලා තියෙන්නම අපි දකින දේශපාලන මතවාදී අපේ අයිඩියොලොජි එක කොහොමද? දකි බොහොම විවෘතම ලංකාවේ මෙතෙක් කතා නොකළ තරම් විවෘතම වෙළඳපොළ ආර්ථිකයක් එක්ක ලෝකෙත් එක්ක මුහු වෙලා කොහොමද යන්නේ කියලා. අපි ඕක කියනවා කරුණු හතරකින් ඔබට කරුණු හතරකට කැටි කරනවා අපි කොහොමද මේක ගොඩ දාන්නේ කියලා මේ ඉන්නේ තිරුවෙල්ලුවාර මෙයා ඉඳලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 35 දී ඉපදිලා තියෙන්නේ ළඟම රටේ චෙන්නායික කවියෙක් මම මෙයාගේ කවිය කියවල නැහැ මට මෙයාගේ පොතේ මේ කවිය හම්බුනේ වර්තමාන ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයශංකර්ගේ පොත අන්තිමට ලිව්වකද ඉන්දියාවේ කියන පොතේ පළවෙනි චැප්ටර් එකේ කව පේති Wisdom is to live in tune with the mode of the changing world. ලෝකේ වෙනස් වෙනවා. ලෝකේ වෙනස් වෙනවා හැම මොහොතෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නවත්තන්න බෑ. ඒ වෙනස් වෙන ලෝකෙත් එක්ක අපි මුහු වෙලා එකත් එක්ක එකට ගියේ නැත්තම් අපි අසාර්ථක වෙනවා. අපි අසාර්ථක වෙනවා. ලෝකේ නවත්තන්න අපිට බෑ. ඇයි? අපි මිලියන 22ක් වෙද්ද පුංචි ජාතියක් small state එකක්. ලෝකේ බිලියන 8ක් මිනිස්සු ඉන්නවා. ලෝක ජනගහනයත් එක්ක බලනකොට අපි 0.3ක්වත් නැහැ කුංචි අපිට පුළුවන් ද 99.7ක් වෙනස් කරන්න නැහැ ඒ ටියුන් එකත් එක්කම අපි කියොත් විතරයි අපිට කුඩා රාජ්‍යයක් විදිහට ස්මෝල් ස්ටේට් එකක් විදිහට සාර්ථක වෙන්නේ එහෙම කිය ස්මෝල් ස්ටේට් තමයි සාර්ථක වෙලා තියෙන්නේ සිංගප්පූරුව වෙන්න පුළුවන් ස්විට්සර්ලන්තය වෙන්න පුළුවන් අයර්ලන්තය වෙන්න පුළුවන් ඩෙන්මාර්කය වෙන්න පුළුවන් ඊශ්‍රායලය වෙන්න පුළුවන් නෙදර්ලන්තය වෙන්න පුළුවන් ස්මෝල් ස්ටේට්ස් ඔක්කොම කී පාරක් තියෙනවා ඒ හැම රෝගෙම මේ පුංචි රටවල් ඔක්කොම ගිහිලා තියෙන අර මුළු ලෝකෙත් එක්කම එකතු වෙලා
තමන්ගේ පුංචි රටට ධනය ජනිත කරගන්න ඇතුළෙන් විතරක් බැරි හින්දා ලෝකෙන් ඒවා ගෙන්න ගන්න ඕනේ. එහෙනම් ලෝකෙට පුළුවන් තරම් විවෘත වෙන්න ඕනේ. මේ ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වෙන කාලේ අර මං කලින් කිව්වා වගේ මිනිස්සු රෑන් විදිහට හිටියා, ගෝත්‍ර විදිහට හිටියා, කුඩා රාජ්‍යයක් නෝන අධිරාජ්‍යයක් නෝන. දැන් ඊළඟ අධිර මොකද්ද? ලෝකය වෙනස් වෙනවා. ලෝකය එකිනෙකට මුහු වෙනවා. වෙනම කොලක් විදිහට මුළු ගෝලෙම එකක් වෙලා තියෙනවා. ලෝකෙ ඕන තරමින් තවරකට ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේ විවෘත ආර්ථිකයත් එක්ක මේ ගෝලීයකරණය කියන එකත් ලක් වෙලා තියෙනවා. අපි හිතනවා අපි පුළුවන් තරම් විවෘත වෙලා අනෙක් කුඩා රාජ්‍යයන් ගිහිල්ලා සාර්ථක වෙච්ච ක්‍රමයකට නොබියව අපි අධිරාජ්‍යයට බයයි, අපි වෙළඳපොළට බයයි, අන්තර්ජාතිකයට බයයි, හැම එකෙම බයෙන් බයෙන් වැහිලා වැහිලා ආරක්ෂාව ගැන හිතාගෙන ඉන්න ඉන්න අපි කොම් වෙනවා. අපි බොහොම පැරදිච්ච ජාතියක් වෙලා බංකොලොත් වෙවි අපිට ඉන්න පුළුවන්. ඒක හිතන්න කොච්චර කාලයක්ද කියලා. අවුරුදු 1500ක් තරම් මේ අසාර්ථක ජාතිය. සාර්ථකත්වයක් හම්බෙලා නැහැ ඊට පස්සේ. මේ කවද්ද වෙනස් කරන්නේ? කොහොමද වෙනස් කරන්නේ? ඒ ගැන තමයි මේ කියන්නේ. එහෙනම් මේ රටේ ලොකුම ධනය නිපදවල. මේ රටේ ලොකුම රැකියාව නිපදවල. අංශය කවරක් වත් නෙවෙයි පුද්ගලික අංශය. හැබැයි අපි පුද්ගලික අංශය ගැන කතා කරන්න කොහොමද? ව්‍යාපාර ගැන කතා කරන්න කොහොමද? Ease of doing business එකේ ඉන්නේ කොහෙද? ව්‍යාපාරයක් කරන්න මේ රටේ කොච්චර අමාරුද? එහෙම අමාරුවෙන් තමයි මේ රටේ ව්‍යාපාර කරලා තියෙන්නේ. ව්‍යාපාර දුවන්නේ රටක් කොහොමද සාර්ථක වෙන්නේ? අපිට ධනය ජනිත වෙන තැන, රැකියාව ජනිත වෙන තැන, රටේ ආර්ථික සංවර්ධනය වෙන තැන, රටේට ආදායම් ජනිත වෙන තැන, ඒක හරියට නිර්මාණය කරගත්තේ නැත්නම්, ඒ පුද්ගලික අංශයට අවශ්‍ය ප්‍රමුඛතාවය දුන්නේ නැත්නම්, රටට කොහෙන්ද ධනය? කොහෙන්ද රැකියාව? කොහෙන්ද සංවර්ධනය වෙන්නේ? කොහෙන්ද GDP එක වැඩි වෙන්නේ? එහෙනම් කර්මාන්ත රජයාසෙ තියාගෙන 500 ගානක් මේවා අකාර්යක්ෂම රාජ්‍යාංශයෙන් දුවන ගම රටක් සංවර්ධනය කරන්න බෑ. අර කිව්ව සාර්ථක වෙච්ච හැම රටම ගිය පාරක් තියෙනවා. ලෝකෙ වෙනස් වෙලා තියෙනවා. බය නැතුව රජය තමන් දන්න අවශ්‍ය ටික විතරක් රාජ්‍ය පරිපාලනය හරියට කරලා මේ කර්මාන්ත වලින් අත්‍යවශ්‍ය ටික උපක්‍රමශීලීව වැඩගත් ටික පමණක් තියාගෙන ඉඳලා අනිත් ටික වෙනද පොළට නිදහස් කරන්න ඕනේ. මේ ඉන්නේ පුරවැසියම තමයි. මේ දැන් තියෙන රාජ්‍ය මූලික ආර්ථික රජය විසින් හැමදේම කරන රාජ්‍ය මූලික ආර්ථිකය ඉදලා මේ පුද්ගලික අංශයේ මූලික වෙච්ච පුරවැසියා මූලික වෙච්ච ආයෝජන ගෙන්න ගන්න ලෝකයට බාණ්ඩ නිෂ්පාදනය කරන එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි එකක් වෙනකන් යන්න ඕනේ. ඕක පොඩි රටාවක් තියෙනක හදා ගන්න ස්ටෙප් බයි ස්ටෙප්. ඒක හදපු ගමන් මේක නවත්තන්න බෑ. ඒ හින්දා අපි දකිනවා ඔය ගමන යන්න ප්‍රයෝටයිසේෂන් කියන එක තමයි වැදගත්. ඒ හින්දා අපි මේ පිණී ඉන්නවා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ ගැන කතා කරමින් ඉන්නවා. වාසනාවකට මිනිස්සු මේ වෙනුවෙන් දැන් විවෘත වෙලා තියෙනවා. ඊළඟට මන්මෝහන් සිං 1991 දී ඉන්දියාවේ බජට් ස්පීච් එකේදී මෙන්න මේ ලස්සන කතාව කියනවා. No power on earth can stop an idea whose time has come. ඒක මන්මෝහන් සිං උපුටා ගන්න වික්ත හිල්ගෝගේ මීට අවුරුදු 120කට විතර කාලෙකට හිටපු ප්‍රංශේ කවිය. මන්මෝහන් සිං එතන ඉඳලා ගේන ඉන්දියාවට ගේන අර සෝවියට් කාලේ ඉඳලා තිබ්බ වැසුණු ආර්ථිකයකින් හැදිච්ච කරුණ වෙනුවට ඉන්දියාව ලෝකේ තියෙන දැවැන්තම විවෘත ආර්ථිකයක් බවට පත් කරනවා. 91 වෙනස් කරපු රට අවුරුදු 30ක් යනකොට දැන් ලෝක බලවතෙක් වෙන්න අවශ්‍ය අත්විවරම දාලා ඉවරයි. ඒක නවත්තන්න බෑ. හරියට නිකන් දියෙන්න ලහියක් වගේ නවත්තන්න බෑ. අල්ලලා නවත්තන්න බෑ ආයෙ. ඒක කරේ කොහොමද? වෙළඳපොළ නිදහස් කිරීම තුල, ගෝලීයකරණයත් එක්ක මුහු වීම තුල, පුද්ගලික අංශයට ප්‍රමුඛතාවය දීම තුල ඒ පාරම තමයි යන්න තියෙන්නේ. ඒකයි අපි මේ දිගින් දිගටම කියන්නේ. ඒ හින්දා ලංකාවේ වෙළඳපොළ හිර කරගෙන, තද කරගෙන රාජ්‍යාංශයෙන් මේ තියෙන අකාර්යක්ෂමතාවයෙන් පාලකෙරින් නැතුව මේක නිදහස් කරගත්තොත් නියමිතව, ඒක නියමිතව කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන් වෙනවා ලස්සන රටක් නිර්මාණය කරන්න. ඉතින් ගෝලීයකරණයට මුහු වෙමු. පුද්ගලික අංශයට ප්‍රමුඛතාවය දෙමු. වෙළඳපොළ නිදහස් කරමු. බිලියන 8ක් ඉන්න ලෝකෙත් එක්ක ගනුදෙනු කරමු. මිලියන 22ක් අපේම මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් නැඩි වෙලා පරිභෝජන ඉහළ ගිහිල්ලා මේ දේවල් ඔක්කොම කළමනාකරණය කරගන්න තවදුරටත් කොළවල ඉරියඳගෙන CR පොත්වල ෆයිල් වල කරන්න පුළුවන්ද? කරන්න බෑ. එහෙනම් ලංකාවේ සියලුම ශාස්ත්‍රයන් ඩිජිටල් අවකාශයට ගෙනේම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එහෙම නැතුව මේ අකාර්යක්ෂමතාවයක තව අඩියක්වත් මේ රටට යන්න බෑ. ඒක මේ රට හදන වැඩපිළිවෙලක පළවෙනි පදනමක්. ගෝලීයකරණ, පුද්ගලීකරණ, නිදහස් වෙළඳපොළ, ඩිජිටල් කරණ, ඕක තමයි රට හදන වැඩපිළිවෙලක අපේ අත්‍යවශ්‍යම දාන්නේ. කණු හතර බවට පත් වෙන්නේ.
හැම ශේෂයක්ම ඩිජිටල් කරන්න ලක් කිරීම නොකළොත් අපි බොහොම දුක්ඛිත තැනකටපත් වෙනවා. ඒක ප්‍රමුඛ කාර්යයක් රට හදන වැඩපිළිවෙලක. මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉස්කෝලේ පාඩමක් කියලා. මීට වඩා සරල කරන්න අමාරුයි. එහෙනම් මට මේක පැහැදිලි කරන්න මොහොතක් අවස්ථාව දෙන්න. අපි නිතරම කියනවා අපි ඉන්නේ ක්‍රිටිකල් ජාත්‍යන්තරක කියලා. ඒ කියන්නේ වෙල් ඓතිහාසික මන්සන්ධියක් කියන එක මම සිංහල වචනේ අරන් ආවා. මේ කහපාට කාර්යයේ ඉන්නේ අපි. දැන් ආවා මෙතනට. දැන් අපිට වරද්දගෙන සිස්ටම් එක පෙරලා කැඩිලා බිඳලා ජංක්ෂන් එකට ආවා. ඉස්සරහට යන්න බෑ පාර වහලා. ආයි මේ ක්‍රමේ ඉස්සරහට යන්නේ නැහැ. මේක අනිත් පාරෙන් වෙනස් වෙනවා. ඒක අපේ දෛවය. ක්‍රිටිකල් ජංක්ෂන් ලෝකෙ නිතර නිතර එන්නේ නැහැ. කාලෙන් කාලට එන්නේ. අපිට 48ක් පස්සේ දැනුම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සමහර ලෝක රටවල් වල එහෙම ක්‍රිටිකල් ජංක්ෂන් සාහර පස්සේ මේ රවුන්ඩ් අබවුට් එකෙන් වැරදි තැන්වල ගිය මිනිස්සු හිටියා. වැරදි තීරණ ගත්ත රටවල් තිබුණා. ඒ අය වමට ගියා. අට්ටියෙ කොට පැල්ල. ඒ අය වමට ගියා. බලන්න කොළින් මේ ඉන්නවා. සෝවියට් රුසියාව, චීන, වියට්නාම, ඉන්දියාව ආන්න කිව්ව බව. වමට ගියා. හැබැයි ගිය හැමෝටම මොකද උනේ? U-turn එක ගහන්න වුණා. හැමෝම ගහව U-turn එක. ටික කාලයක් ගියා ට්‍රයල් එක කරා වැරදිනවා කරගන්න බෑ. හැරලා අපිත් ගියා 70 වල 74 වලම U-turn එක ගහලා එන්න ගියා. හැබැයි අවාසනාවකට විවෘත ආර්ථිකය හදපු දවස් ඉඳලා ආර්ථිකය ගැන මාතෘකාවක් අපිට කතා කරන්න මේ රටේ ඉඩක් ලැබුණේ නැහැ. යුද්ධයක් පටන් ගත්තා. හැමදාම උදේ ඉඳලා හැන්දෑවම යුද්ධේ 2009 පස්සේ තව යුද්ධයක් පටන් ගන්න බෝම්බයක් ගහලා ඉවරුණා. අන්තිමට දීපු ඡන්දෙත් තිබ්බ ජාතික ආරක්ෂාවට ආර්ථිකය ගැන කතාවක්වත් නැහැ. ඉතින් මේක කඩන් වැටලා බිම වැටලා හොම්බෙන් යනකම් හිටිය ආර්ථිකය ගැන කතා කරන්න. දැන් හොම්බෙන් යනකම් ආයි වමට යන කතා කරන මිනිස්සු ඉන්නේ කොච්චර අවාසනාවක්ද කියලා හිතනවා. පැහැදිලි තේරුම් ගන්න පුළුවන් සාක්ෂි සාධක ලෝකෙ ඉතුරු කරලා තියෙන්නේ. එහෙනම් මේක වමට යනවා නම් යන්න. හැබැයි ගිහිල්ලා යූටර්න් එක ගහගෙන ගියන් ආවම අපි අතෙන් වෙලා ඉන්නවා. අපි මෙතන ඉන්නවා. අපි මෙතන ඉන්නවා විතරක් නෙමෙයි. ඒකට යන්න සුදුසුලු. ධනය ජනිත කරන්න පුළුවන්. රැකියාව ජනිත කරන්න පුළුවන්. ලෝකෙත් එක්ක ඉස්සරහට වේගෙන්ම ගිහිල්ලා දිනන්න පුළුවන් වාහනයක. අපි මෙතන ලෑස්ති වෙලා ඉන්නවා. එතන ගිහිල්ලා බට්ට ලොරියක නතරන ඉඳලා වැඩක් නැහැ. එතන ගිහිල්ලා කැන්ටර් එකක ඉඳලා වැඩක් නැහැ. එතන ගිහිල්ලා F1 එකකවත් ඉන්න ඕනේ. වේගෙන් යන්න වෙනවා. මොකද අවුරුද්දකට බිලියන 7ක නායකන්දක් එක යන්න තියෙනවා. පුළුවන්. කොහෙන්වත් නායකරන් නෙමෙයි. මුලින් ටිකක් ගන්න මේ හැබැයි ධනය ජනිත කරලා හම්බ කරලා ඔය නායකන්දරාව ගෙවලා අපිට නිදහස් දෙන්න වෙනවා. ඔය පාර්තම යන්නේ මීට වඩා මේක සරදවායි කියන්න විදියක් නෑ. ඒත් මමට යන්න ඕන කට්ටිය ඉන්නවා නම් ගිහිල්ලා එන්න අපි ආන් අතන ඉන්න දවසක හම්බෙයි. ඉතින් කොච්චර හොඳ සිස්ටම් එකක් ශරීරයක් වෙන්න පුළුවන් ඕන දෙයක් හදා ගන්න පුළුවන් මේකට පිළිකාවක් හැදෙනවා මිනිහා වරන පිළිකාවක් හැදෙනවා මිනිහා වරන සමහර පිළිකාව හද කරන්න පුළුවන් බොහොම අතලොස්සක් බෑ වෛද්‍යවරයෙක් විදියට මගේ අත්දැකීම බොහොම පිළිකාවල ප්‍රසන්න මැරෙන්න වෙනවා වංකා දූෂණ කියන්නේ ලංකාවේ සිස්ටම් එකේ ඔය පිළිකාව ඒ පිළිකාවේ මිනිහා මැරිලා තමයි දැන් මේ ඉන්නේ ඊළඟ සිස්ටම් එකට මේ මලකුණ අරගෙන යන්න බෑ. ඒක නැති වෙන්න ඕනේ. වංචා දූෂණ අපිමත් වුණාම නවත්තනවා කියලා නෙමෙයි අපි කියන්නේ. වංචා දූෂණ කරන්න බැරි සිස්ටම් එකක් අපි හදනවා කියලා. ওই ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බලන්න ක්‍රම 7ක් ඇති. කොහොමද වංචා දූෂණ නවත්තන්නේ කියලා. ඒක අමුතුවෙන් තීරණය කරපුවම අපි තෝරගන්න අයිඩියොලොජි එකේ අපේ විෂන් එක ඇතුලේ අපි තෝරගන්න කුඩා රාජ්‍ය සංකල්ප ඇතුලේ ඒ ඔක්කොම ඇතුලේ නිර්මාණය වෙලා යන එකක්. වෙනම ප්‍රාර්ථකයක් ඇතුලෙන් එන එක. අනිත් රටවල් වංචා දූෂණ නැත්නම් මේකෙත් ඔක නැති කරන්න පුළුවන්. ඒක කරන්න වැඩ පිළිවෙලක් තියෙනවද? ඔව්. කොහෙද තියෙන්නේ? රට හදන හරි පාරේ ඒක ලියලා තියෙනවා. හරි. ඒක යන්න ඉවරයි. ඕක තමයි අපේ ගමන එතෙන්ට එනකම්. හැබැයි දැන් අපි ලෝකෙ ගැන පොඩ්ඩක් තීරුම් ගන්න. මොකට තප්පේ දෙන්නේ? මේ මගේ අන්තිම සෙග්මන්ට් එක. මෙතන ගාලා මම කියන්න යන්නේ. මේක ගන්න රේ ඩැලියෝගේ ද චේන්ජින් වර්ල්ඩ් ඕඩර් කියන පොතේ ලෝකයේ බල ලෝක බලවත්ත කාලෙන් කාලට වෙනස් වෙනවා අධිරාජ්‍යයන් වෙනස් වෙනවා ඉතින් මේක ස්ටඩි කරාම මේ අපේ අපේ ලංකාවට අපි දන්නවා පැහැදිලිවම පෘතුගීසින් ලන්දේසින් ඉංග්‍රීසින් නම් මේ මතකයත් එක්ක මාත් එක්ක මේ චාට් එක එක්ක යන්න පොඩි අදහසක් ඔයගලන්ට ගන්න පුළුවන් මේ ලෝකයේ 1600
සියව දශකය ගන්නකොට ඒකේ මුල හරිය තිබ්බා අවුරුදු 30ක් යුරෝපීය යුද්ධ කරා 30 years war කියලා කියනවා බොහොම කැළපලි යුද්ධ මහ ගොඩක් ඒකෙන් ස්පාඤ්ඤේ වෙලාවේ තිබු ලෝක බලවතා ස්පාඤ්ඤ හිටියේ ස්පාඤ්ඤ ලෝක බලවතා වුණාට ලංකාවේ හිටියේ පෘතුගීසි මෙහෙට ආවේ නැහැ ස්පාඤ්ඤ වැඩිපුර ඉන්නේ දකුණු අමරිකාව පැත්තේ ස්පාඤ්ඤයන්ව පරාජය කරලා ලෝක බලවතා බවට ලන්දේසින් පත් වුණා ලන්දේසින් 1648 දී ලෝක බලවතා බවට පත් වෙලා ට්‍රීටි ඔෆ් වෙස්ට්ෆේලියා කියලා ගහනවා සාමති උතුමා ඒකෙන් තමයි මුලින්ම ලෝකයේ රටවල් වලට ස්වෛරීත්වය ලැබෙන්නේ ට්‍රීටි ඔෆ් වෙස්ට්ෆේලියා කියන්නේ තමයි දත් කට්ටිය රට පාලන ලෝකයේ ඕඩර් එක හදන ග්ලෝබල් ඕඩර් එක හදන ලෝකේ පාලනය කරන්නේ හැබැයි එයා ගොඩ නගිනවා පීක් එකකට එනවා ඊට පස්සේ පල්ලම් බහිනවා තමයි රටාව රටාව අනිවාර්යෙන් දිගටම ලෝකෙ වෙලා තියෙනවා දැනටත් එනවා ඊළඟටත් එනවා ඊට පස්සේ එයාගේ කාලය ඉවරයි අමතක කරන්න එපා ලන්දේසින් 648 දී ලෝක බලවතා කරලා ලංකාවට එන්නේ 58 දී යුද්ධයක් තිබෙන්නේ නැහැ පෘතුගීසි ලන්දේසින් මේ ගහගත්ත කියලා ආරංචියක් නැහැ නේද ලන්දේසින් නුඩ පෘතුගීසි මාරු වෙලා යනවා මොකද ලෝකෙ බලය මාරු වෙලා ඉවරයි ඊට පස්සේ මෙයාගේ කාලය ඉවර වෙනවා 815 වෙනකොට ඒ හැරි අපි දන්නවා නැපෝලියන් යුද්ධට කියනවා මහා යුද කාලය යුරෝපය විනාශ වෙනවා බලය වෙනස් වෙනවා ඒ ආපු තත්ත්වය තුලිත කරගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වෙනවා ඔවුන් බේලා බලවත් වෙනවා ඊට පස්සේ එයා වියානා සම්මුතිය අස්සම් කරනවා ඊට පස්සේ වියානා සම්මුතිය හරහා ඉංග්‍රීසින් තමයි ලෝකයේ බලය පාලනය කරන්නේ හිරුනෝ බසින අධිරාජ්‍ය ලංකාවට 815 දී ඇවිල්ලා මුඩුරන් අල්ලගන්න ඒකත් යුද්ධයක් තිබෙන්නේ නැහැ ලන්දේසින් සේත් එකේ මාරු වුණා මේ පැත්තෙන් ඉංග්‍රීසින් ඇවිල්ලා බලය අල්ලගත්තා ලෝක බලය මාරු වෙනවා ඉතින් ඒකම දෙමළ ලෝක යුද්ධයෙන් පස්සේ වුණා එංගලන්තයට ගෙදර යනවා ඇමරිකාව දැන් ආවා දැන් ඇමරිකාවේ කාලේ ඉන්නේ දැන් ඇමරිකාවත් පීක් එකට ගියා 60 දශකයේ වෙනකොට දැන් එයා ඩික්ලයින් එකගෙන යනවා වීක් වේගෙන යනවා අනිත් එක්ක යනවා උඩට නැගගෙන යනවා 30 years ago අවුරුදු 30ක් යුද්ධ කරා නැපෝලියන් යුද්ධ ටික ආවා දෙවන ලෝක යුද්ධය ආවා දැන් මේ හරිය යුද්ධ කාලේ ඉන්නේ නැහැ කියන්න පුළුවන් නම් ඉන්නේ නැත්තම් හොඳයි අපි කාටත් කියන්න බෑ පොඩි පොඩි ඒවාත් ඇවිල්ලා තියෙන හින්දා ලෝක බලවතෙක් මාරු වෙන කාලේ මට දෙන්න ඕන පණිවිඩය තමයි ලෝකය ඉතාමත්ම කැළඹිලි සහගත කාලයක්. ලෝකය කැළඹෙනවා, ආර්ථික අවපාතන වෙනවා, යුද්ධ ඇති වෙනවා, අස්ථාවර වෙනවා, දේශපාලනිකම වැටෙනවා. අධිරාජ්‍යයන් ණය වෙලා එයාම විනාශ වෙලා ගිහිල්ලා ආර්ථික සිස්ටම් එක, ඉකොනොමික් ඕඩර් එක බිඳ වැටෙනවා. එයා හදපු ඉකොනොමික් ඕඩර් එකේ තියෙන UN එක, IMF එක, ලෝක බැංකුව, ලෝක WTO එක ඔය වගේ ඕවා ඔක්කොගෙම අස්ථාවරකම් මෙහෙලකට එනවා. අර අයකට අභියෝග කරනවා. ඒ සියල්ල තුනේ කැළඹිලි සහගත ලෝකයක අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒක තමයි ග්ලෝබල් ලෝඩ් එක වෙනස් වෙනකොට ලෝකේ කැළඹිලි සහගත තත්ත්වයකට පත් වෙනවා. ඒ පැත්තෙන් අපි හිතනවා අනික ඇමරිකාවෙන් චීනට යයි කියලා. හැබැයි චීන එක අල්ල ගන්න නැති හින්දා වෙන වෙන බල කඳවුරු නිර්මාණය වෙලා අපි කියනවා මේකට බැලන්ස් ඔෆ් පවර් සිස්ටම්ස් හැදිලා තියෙනවා. බලය තුනිත වෙන ක්‍රම. එහෙනම් මේවා බොහොම අස්ථාවර සම්මුතිය. එහෙනම් ඕන වෙලාවක මේ බලය අසමතුලිත වෙච්ච ගමන් අස්ථාවර වෙච්ච ගමන් යුද්ධ වෙන්න පුළුවන් ආර්ථික ගැටලු වෙන්න පුළුවන් බලශක්තිය අරගෙන දෙන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා දැන් තමයි එහෙනම් එහෙම කාලෙක ඉන්නේ අපි දැන් ජීවත් වෙන්නේ එහෙම කාලෙක එකල මුහුණ දෙන්න වෙනවා මේ අපිට කලින් මිනිස්සු මුහුණ දුන්නා අපිටත් ඒකට මුහුණ දෙන්න වෙනවා මේ තියෙන ඉන්ටර්නල් ඩිසෝඩර් එක ඒ කියන්නේ අර ගෝලීයව තිබ්බ බල පරිවර්තනය සිස්ටම් එකකින් බල එක සිස්ටම් එකකින් අනිත් එකට මාරු වෙනවා වගේ ග්ලෝබල් ලෝඩ් එක මාරු වෙනවා වගේ මේ දිනේ රටේ අභ්‍යන්තරව සිස්ටම් එක මාරු වෙනකොට ටිප් එක බිඳ වැටුනහම එන එක ඒවා සන්නත් ආරගල වෙන්න පුළුවන් යුද්ධ වෙන්න පුළුවන් හමුදා කුමන්ත්‍රණ වෙන්න පුළුවන් හැබැයි ඒක අපි කලින් දැක්ක හින්දා අවිහිංසාවාදී මොඩල් එක අපිට හදාගන්න පුළුවන් වුණා ලංකාවේ පළවෙනි පාරට ලංකාවේ මිනිස්සු අවිහිංසාවාදී දන්නේ නැහැ පහුගිය සතවර්ෂයේ ගත්තාම සන්නත් දරකල දෙකක් කරලා තියෙනවා උතුරු යුද්ධයක් කරලා තියෙනවා ජාතිවාදී කෝලහල තුනක් කරලා තියෙනවා අපි දන්නේම ගහමරා ගන්න අවිහිංසාවාදයක් තිබිලා නැහැ ඒක පළවෙනි පාරට හදාගන්න අපිට පුළුවන් වුණා ඒ හින්දා අපිට අවාසනාවකට වුණ ජීවිත 11ක් විතරයි නැති වුණේ ඔවුන්ව මම ගෞරවෙන් මේ වෙලාවේ මතක් කරනවා අවිහිංසාවාදී මොඩල් එක හදලා තිබුණ නැත්නම් මේ ඉන්ටර්නල් ඩිසෝඩර් එක එන වෙලාවට මේක මීට වඩා මැයි නමේවල් පිට 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 තියෙන තිබුණා තනතර ගිනි දියා ගන්න කනකන මරා ගන්න ගහ ගන්න මිනිසුන්ට අවිහිංසාවාදී වෙනද විශ්වාසයක් හදලා ඒ මොඩල් එක හදලා ඒකට පුරුදු පුහුණු කරලා ඒක ලෑස්ති කරලා තිබ්බ හින්දා දැකලා රට අනතුරකට ගියේ නැහැ
මේකට පස්සේ රටක් නිකන් තියෙන්නේ නැහැ. අරගලයට පෙර හිටපු මිනිස්සු අරගලයට පසු මිනිස්සු අනිවාර්යෙන් වෙනස්. ඒකයි මේ රට වෙනස් වෙන්නේ. ඒ විවෘතභාවයෙන්ද මේ රට වෙනස් වෙන්නේ. ඒක නවත්තන්න බෑ. අර මන්මෝහන් සිංහ අතරදි කිව්වා වගේ යම් අදහසක් ලෝකයේ ක්‍රියාත්මක වෙන්න කාලය ආවට පස්සේ ඒක නවත්තන්න සක්කරයටවත් බෑ. ඒක ක්‍රියාත්මක වෙනවම තමයි. ඒකින් තමයි දැවැන්ත විශ්වාසයෙන් කියන්නේ මේ රට වෙනස් වෙනවම තමයි. හැබැයි මේ වෙනස අර රවුන්ඩ් බවුන්ඩ් එකේදී වගේ හරි පාරේ අපිට හරව ගන්න තරම් හයියක් තිබුණොත් දැක්මක් තිබුණොත් හරි අත්විවරණ දාගත්තොත් හරි බිල්ඩිම හදාගන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන් මේ පැත්තට යොමු කරගන්න තරම් අපිට හයියක් තිබුණොත් විතරයි. ඒ උත්සාහය තමයි රට හදන හරි පාරේ තියෙන්නේ. ඒ උත්සාහයට අපිත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕගොල්ලෝ හැමෝම මේක හවුල්කාරයි. ඉතින් ලෝකෙ එළිය ගැටුම් අතුලත් ගැටුම් ඒත් එක්කම ලෝකේ බලශක්තිය උමාරු වෙනවා. එනර්ජි ට්‍රාන්ස්මිෂන් එකක් තියෙනවා. අපි දන්නවා ෆොසිල ඉන්ධන පුච්චල බලශක්තිය හදාගත්ත අපිට දැන් එහෙම කරන්න බෑ. පුනර්ජනනීය බලශක්තිය හොයනවා. හයිඩ්‍රජන් ගැන කතා කරනවා. නියෂ්ටික බලය ගැන අපිට කතා කරන්න වෙලා තියෙනවා. මේවත් එක්ක ලෝකේ බලශක්ති සිටියම වෙනස් වෙගෙන යනවා. එහෙනම් මේ බලශක්තියේ පරිවර්තනය අපිට මුහුණ දෙන්න වෙන, සූදානම් වෙන්න වෙන, ලෑස්ති වෙන්න වෙන, කරගන්න වෙන පරිවර්තනයක් ඒකත් අපිට දේශපාලනික දක්ෂ විදිහට කළමනාකරණය කරගන්න වෙනවා. ඉතින් මේ ඔක්කොම හින්දා ලෝකේ පුරා අර්බුද සමයක් මේකට වචනයක් කට්ටිය දාගත්ත පොලි ක්‍රයිසිස් කියලා. දේශගුණ විපර්යාසයිලා තියෙනවා. බිලියන 8ක් මිනිසු ප්‍රවාහනය ගෝලීය කරන එක නිතර නිතර එහෙම ඇවිදිනවා. සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වසංගත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ත්‍රස්තවාදයක් දැන් එක රටකට සීමා නැහැ. ත්‍රස්තවාදයක් ගෝලීය කරන වෙලා තියෙනවා. ආර්ථික අවපාතාවාම එක රටක් වැටෙනකොට මුළු ආර්ථිකයකටම දැනෙන්න ගන්න. මොකද ගෝලියෝ මේ ඔක්කොම බැඳිලා ඉවරයි. ඒ හින්දා අපි ඉන්නේ එකිනෙකට වෙනස් අර්බුද රසකින් පෙළන කාලයක. මොකද ලෝකයේ ඇවිල්ලා ඉන්නේ එහෙම අභියෝගාත්මක පරිවර්තන යුගයකට. ඒක කලමනාකරණය කරගන්න නම් පාර්ලිමේන්තුව මොන වගේ තියෙන්න ඕනද? The heaviest penalty for declining to rule is to be ruled by someone inferior. අපි දේශපාලනය මගහැරලා ගියොත් දේශපාලනය අපිව මග හැරලා යන්නේ. අපිට විඳවන්න වෙනවා. අපේ ඉහත පරම්පරාව ඒ වගකීම නොදරපු එකේ ප්‍රතිපාගය අපි විඳවින්න ඉන්නවා. අපි ඒක ඊළඟ පරම්පරාවට දෙන්න ඕනේ නැහැ. ඒ වගකීම අපිට ගන්න වෙනවා. අපේ පරම්පරාවට එකතු වෙන්න වෙනවා. ඉතින් මේ වගකීම ගන්න නම් අපි දේශපාලනයට එන්න ඕනේ. දේශපාලනයේ ලේසි නෑ. කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන තීරණයක්. දේශපාලනය කියන්නේ වෘත්තියක් වගේ නේද? ලොකු කැපකිරීමක් කරලා කරන්න ඕන එකක්. කුදෙක් මම ඡන්දෙ ඉල්ලලා දිනලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අත උස්සන්නෙක් වෙන එක නෙවෙයි දේශපාලනය. ඉංජිනේරුවෙක් හදන්න, දොස්තර කෙනෙක් හදන්න, නීතිඥයෙක් හදන්න විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. දේශපාලකයෙක් හදන්න කොහෙද යන්න ඕනේ? යන්න තැනක් නෑ. ඉගෙන ගන්න තැනක් නෑ. ඉගෙන ගන්න දෙයක් කවුරුත් කියලා නෑ. ඉතින් කොහොමද අපි මිනිස්සුන්ව සූදානම් කරන්නේ? කවුද මේ කැපකිරීම කරන්නේ? කවුද මේ සුවන් අධ්‍යයනය කරන්න සූදානම්? තනියෙන් ඉගෙන ගන්න තියෙන. ඒක අපගිරියම අවුරුදු 3ක් 4ක් කරන්න පුළුවන් නම් මං හිතනවා ඔබට රට හදන පාර කොහොම පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඒඳ වෘත්තිය අතහැරලා ඒක අපගිරියම කරලා ඒ ඉගෙන ගත්ත පාඩම මං මේ අද ඔබත් එක්ක බෙදා ගන්න. මේක තමයි පාර කියලා මං කියන්නේ ඒකයි. වෙන කෙනෙකුට තව පාරක් පේනවනම් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මං හිතන්නේ හැම මෙතන ඉන්න මේක ඉගෙන ගත්ත කෙනෙකුට මේ පාර වෙනස් විදිහට පෙනේ කියලා. ප්‍රශ්නේ දන්නවනම් පන්තියේ ඉන්න ඔක්කොම උත්තරේ හරියට ලියනවා. උත්තරේ දන්න කට්ටිය. ඉතින් මේක මම අන්තිමනම් කියපු පොත මාර්යා රසාගේ පොත How to Stand Up to Dictator කියලා. දැන් ඩික්ටේටර්ෂිප් එකට අපි එන්න හදනවානේ. ඉතින් මාර්යා රසා මේක පැහැදිලිව කියනවා When you try to change the system, it fights back. සිස්ටම් එක වෙනස් කරන්න හැදුවොත් ඒ සිස්ටම් එක ඔයත් එක්කම ෆයිට් කරනවා. ඔෆිස් එක මොන හරි වෙනස් කරන්න පුළුවන්ද? පක්ෂයක පොඩි සංවිධානයක මොන හරි වෙනස් කරන්න පුළුවන්ද? වැඩක් කරොත් බැනුම් අහන්න වෙනවා කියලා අපේ මතයක් තියෙනවා. වැඩ නොකරොත් බැනුම් අහන්න වෙන්නේ නැහැ. උදේට ඉන්න පුළුවන් රජයේ කාන්තාවෝ වගේ. මොනවා හරි දෙයක් වෙනස් කරන්න හැදුවොත් ඒ සිස්ටම් එකම ඔයත් එක්ක ෆයිට් කරනවා. හිතන්න රටක් වෙනස් කරන්න හැදුවොත් කොහොම ෆයිට් එකක් තියෙයිද? ඒ ෆයිට් එකට අපි දැන් ඍජුව මුහුණ දෙමින් ඉන්නවා. මේවා කියන්න අපිට එන ප්‍රතිරෝධය වැඩි. හැබැයි අපි නොනවති මේ කතාව කියනවා. මොකද මං හිතනවා මේ වෙලාවේ මේ කතාව කියන එකම තමයි වැදගත් වීම. ඔබට බනින්න පුළුවන්
හිනාවෙන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්, ලේබල් ගහන්න පුළුවන්. හැබැයි අපි මේ පණිවිඩය අරගෙන යන එකෙන් අපිව නවත්තන්න බෑ. අපි මේ ගමනේ යනවා. මම හිතනවා රටේ මේ වෙලාවේ මේ වෙනස ගැන කතා කරන බොහෝම සුළු කණ්ඩායම් වෙනසක් ඉන්නේ. ඒ කණ්ඩායම් පිරිසෙන් නායක කීපයෙකුට අපි ඉස්සරහට ආරාධනාත් කරා දවසේ එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේක අපේ පරම්පරාවම එකතු වෙලා කරන්න ඕන වැඩක්. අපේ පරම්පරාවම එකතු වෙලා යන්න ඕන ගමනක අපි තනියෙන් යන්න හිතන්නේ නැහැ. හොඳම දක්ෂයාට තන දෙන්න. මම නෙමෙයි නම් දක්ෂයා දක්ෂ කෙනෙකුට ගන්න. ඒක තමයි හරි පාර. මෙරිටොක්‍රසි. අපේ ලෝකෙක එළියට තියෙන මෙරිටොක්‍රසි කියලා එක තමයි. අපි ඒකට විවෘතයි. හැබැයි සාමූහිකව මේ ගමන යන්න, මේ අනාගතයට යන්න, මේ දැක්මට යන්න, රට හදාගන්න, රට සංවර්ධනය කරා ගෙනියන්න අපිට පුළුවන්. මොකද මේක කරන්න වෙන කොහෙන්වත් ආයෙන්නේ නැහැ. ඒ දවස්වල මම යුද්ධයට යනකොට 2007 දී කැම්පස් එකෙන් අපේ අම්මා මට කිව්ව කතාවක් ඒක. මේ රට හදන්න වෙන කොහෙන්වත් ඉන්නේ නැහැ. ඉතින් මගේ පුතා යුද්ධයට යන්න හදනකොට මට ගුණවත් තන්න බෑ. මේ රට හදන්න වෙන කොහෙන්වත් මිනිස්සු වෙන්නේ නැහැ. අපිමයි කරන්න ඕනේ. ඒකයි මේ කරන්නේ. මේක තමයි ඊළඟ යුද්ධේ රට වෙනස් කරන එක. මේක පාක්ෂියට විරුද්ධවවත්, මිනිහෙකුට විරුද්ධවවත්, නැත්නම් එක කණ්ඩායමකට විරුද්ධවවත් කරන එකක් නෙවෙයි. මේක සිස්ටම් එකකට විරුද්ධව කරන එකක්. මේක වෙනස් කරන්න. සිස්ටම් එක ෆයිට් බැක් කරයි. ඒත් අපි දෙක කරන්න වෙනවා. ඊළඟ අවුරුද්ද මේක විරුද්ධ වෙනවා අපි හැමෝටම. මේ රටේ පුරවැසි හැමෝටම මේක විරුද්ධ වෙනවා. යන්න පුළුවන් කී දෙනෙක් ඉන්නේ දැන්න 225ක් ඕනේ. මෙතනින් කී දෙනෙක් සුදුසුකම් ලබන්න පුළුවන් වෙයිද දැන්න. හැබැයි මං හිතනවා අපේ පරම්පරාවේ වැඩි පිරිසක් මේකට යන්න ඕනේ. පක්ෂය මොකක් වුණත්, ඔබේ ආරමුණ මොකක් වුණත් මං හිතනවා මේක ඔබට විරුද්ධයි. ඔබට අයිතිය තියනවා දැන් යන්න. මේක ඔබේ. ඔබ යන්න ඕනේ. මෙතෙන්ට යන්න කැමති නැත්තම් ඔබට රට හදන්න බෑ. මේක හොඳම වෘත්තියක්. මම වෛද්‍ය වෘත්තිය අවුරුදු 10ක් කරා. වෛද්‍යවරයෙක් විදිහට ගෞරවයට පත් වුණා. දැන් වෘත්තිය දේශපාලකෙක් විදිහට මම හිතන වෛද්‍යවරයෙකුට වඩා මම ගෞරවයක් භුක්ති විඳිනවා කියලා. කැමති අය ඒ ගෞරවය තමන්ට දෙනවා. ඒ මතවාදය අකමැති හරි නොතේරෙන නැති කට්ටිය බනිනවා. ලීකුවන්නේ උට බයින මිනිස්සුත් මට සිංගප්පූරුව වල තරම් හම්බෙලා තියෙනවා. ඒක මේකේ හැටි, ජොබ් එකේ හැටි. බනිනවා, අපහාස කරනවා, කැරක්ටර් එක නැති කරනවා. ඒවා මේ දේශපාලනේ part of the game. මේ ඩීල් එකේ හැටි, මේ ගේම් එකේ හැටි. ඒවට බයින් දේශපාලනය කරන්න බෑ. විශේෂයෙන් කාන්තාවක් විදියට මේකට එනකොට ලොකු ගැට් එකක් තියෙනවා මේ රටේ ක්ලාස් කරලා. තාම කාන්තාව කී දෙනාද පාර්ලිමේන්තුවේ ඉන්නේ? ඉතින් අපි ඒ ඉඳ කාන්තාවක් පුළුවන් තරම් නායකත්වයට ගේන්න අවශ්‍ය කරන පදනම දාගන්න උත්සාහ කරමින් ඉන්නවා. තව පොඩ්ඩක් යන්න. ඉතින් මේක පුරවන්න ඕනේ. ඒක පුරවන්න යන ගමනේ අපි අනිවාර්යෙන් අත්කල් බැඳගෙන යන්න ඕනේ. ඒ ගමන අපි අනිවාර්යෙන් යනවා. ඒ ගමන අපි මේ ඉස්සරහ පෙළේ ඉන්න නායක විතරක් නෙමෙයි තව මෙතනින් තව එකට එන්න කැමති තව පිරිස ඉන්නවා. ඒගොල්ලන් එකතු කරගන්නවා. ඒ අය ජාතික හරිත පෙරමුණත් එක්කත් එකතු වෙලා අපි මේ පොදු කඳවුරක් හදලා ලංකාවේ දේශපාලනය තුළ අලුත් දේශපාලන බලවේගයක් කඳවුරක් අපි අනිවාර්යෙන් බල කරගන්න ඕනේ. එතකොට ඔබට ආයෙ ඔප්ෂන් නැතුව යන්නේ නැහැ. ඔබට දැන් ඔප්ෂන් එකක් නැත්නම් එහෙම එකක් හදාගන්න ලැබිලා නැහැ. හදාගන්න උත්සාහ කරලා නැහැ. උත්සාහ කරපු අවිනාශ කරලා තියෙනවා. හැබැයි මං හිතනවා ඊළඟ පාර ඒ වගකීම් අපිට තියෙනවා. මේ ඔප්ෂන් එක අපි අනිවාර්යෙන් ගන්න වෙනවා. අලුත් දේශපාලන බලකඳවුරක් මේ රටේ හැදෙන්න ඕනේ. ඒක මේ අපි වගේම ඉන්න මේ රටේ සාමාන්‍ය අම්මා තාත්තා දාව උපන්න දරුවන්ගේ හැදිත් ශක්තිමත් බලකඳවුරක් අපි පැල කරගන්න ඕනේ. මේ රටේ අනාගතය වෙනස් කරන පාර ඒක තමයි. රට හදන හරි පාර ඔබට ග්‍රන්ථයක ඇවිල්ලා තියෙනවා පිටු 200කට කිට්ටු වෙන්න. ඒකේ මූලික හරය තියෙනවා අපේ දැක්ම සහ රට හදන්න පුළුවන් පාර. ඉතින් එක පාර රට හදනවා නම් ඔබට අවුරුදු 25කින් 30කින් හොඳ රටක් ඕනේ නම් මේ රට හදන්න පුළුවන්ද? මම කියන්නේ මේ රට මේ කාන්තාරය දුන්නත් හදන්න පුළුවන්. අපිට ඕනේ හරි ගමන, හරි දැක්ම, හරි වැඩ පිළිවෙල. එහෙනම් ඒ රට හදන වගකීම මේ පරම්පරාවෙන් ඉවර කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගකීම ඇතුව මම ඔබ සම ගන්නවා. ඔබ ජාතික හරිත පෙරමුණට ආශිර්වාදයක් වුණාට බොහොම ස්තුතියි. ඔබ සමග ජය වේවා. ජාතික හරිත පෙරමුණේ නායකතුමනි.